sadhu, sadhu, namaskar viva, budur venete, samda buduhimi, saranayami, namaskar viva, damruvenete, samda sadham saranayami, namaskar viva, sangruvenete, samda mahasang saranayami, namaskar viva, tunuruvenete, samda tisaran saranayami, sadhu, sadhu, sadhu. Garutere, Mahasangratni Navasarai, Shraddhavant Pinnatni, Me Pinnatun, Me Sudanam Vanni, Apage Sasrun Vahansevane, Gautama Samma Sambudrajanan Vahansevisin, Mahakarunavin Yukta Deshanakaran Lade, Utum Sri Sadharmin Vidak, Shravane Kranatai. Ade Asirimat Damsak Vedasatahanin, Ube Miakarete. Shraddha Rupavahini Parishresita Dharmi Shravane Karaddi Loke Nandisa Sitina Tavad Buhu Sadhevatun Rupavahini Osse Me Utum Daham Desum Dharma Danayak Lesa Shravane Karano Loke Koheho Sita E Utum Dharma Yamik Shravane Karano Ad E Dharmin Ekina Tamange Jeevite Yamma Akarayakata Venas Karaganno Ad යහපත පිණිස යොදවා ගන්නවාද එයින් රැස් වෙන සියලු පින් අද දින මේ උතුම් ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරනා මේ සදහැවතුන් පිරිසට අයත් වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළි සියලු දානයන් අතර අග්‍රවන්නේ ධර්ම දානයයි කියා අසිරිමත් දම්සක වැඩසටහන ඔස්සේ දැන් මේ සියලු දෙනාම අප සියලු දෙනාම Shraddha Rupavahiniyen me sudanam vanni ema utum dharma daname pina sidu karagannatai pinnatni ada asirimat damsaka wedasatahanen apa obata kiya dinata kalpana kale sanyukta nikayata aiti utum sambuddha deshanawak mona nikayatada sanyukta nikayata aiti deshanawak මේ දේශනාව අයිති වෙන්නේ සංයුක්ත නිකායේ තිබෙන කෝසල සංයුක්තයට මොන සංයුක්තයටද මේ කෝසල සංයුක්තයේ තිබෙන දේශනා සියල්ලම වගේ ඒ භාග්‍යතුන් වහන්සේ කොසල් රජතුමා මුල් කොටගත් කරුණු මුල් කොටගෙන වදාළ දේශනා ඔබ කොසල් රජතුමාව දන්නවද අපි කොසල් රජතුමා ගැන අහලා තියෙනවා කොසල් රජතුමා මොන රටේ රජතුමාද මොන ජනපදයේ Kosala Janapade, Mun Janapade, Kosala Janapade, Maharajatuma. Kosala Janapade Kila Kiani, Ekali, Bahagyatun Vahanse, Meloke, Pahalau, Yuge, Tibunu Itamatm Dhanin Adyu, Itamatm, Ranridi Mutumenik Adi in Gahanau, Sielu Sapasampat Sahitu Janapade. Me Janapade Aganuruni, Savatnur, Kohide. Savat nur. Me Savat nur hevat, Savat nam, ub ahalatieno. Ub nitarek ahalatieno. Ekohumude. E Buddha deshana aramba veddi. E Bahagyatun Vahanse edinola vedasiti sthanigena. Sandahan venawa. Etakota bohowa vita me Savat nur kiyana wacane apata. Ahanna labenawa. Me Savat nur itamatma janakirna wu. ඒ වගේ මිතාමත්ම සියලු සැප සම්පතින් ආඩ්‍ය වූ නගරයක්. ඒ කොසල් ජනපදයේ අගනුවර උනේ සැවැත් නුවර. එහෙනම් කොසල් රජතුමාගේ මාලිගාව තිබෙ කොහෙද? සැවැත් නුවර. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සම්බුදු දිවි
වසර 45ක් ගත කළ බව අපි දන්නවා. උන්වහන්සේ අවුරුදු 35ේදී තමයි සම්බුදු බව සාක්ෂාත් කළේ. උන්වහන්සේ අවුරුදු 80ේදී පිරිනිවන් පෑවා. එතකොට ඒ අතර කාලෙදී ඒ කියන්නේ අවුරුදු 35ේ ඉඳලා 80ේදී පිරිනිවන් පාන කාලය දක්වා උන්වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වශයෙන් ජීවත් වුණා අවුරුදු 45ක්. ඔය 45න් පින්වත්නි අවුරුදු 24ක්ම උන්වහන්සේ ගත කළේ සැවැත් නුවර ඇසුරු කොටගෙන. එතකොට දැන් සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ ජනපදයෙන් ජනපදයට චාරිකාවේ වඩිනවා. වස්සාන කාලයේ තමයි එක තැනක කාලය ගත කරන්නේ. උන්වහන්සේ වස්සාන කාල 19ක්ම ගත කළේ සැවැත් නුවර ජීතවනාරාමයේ. ඉතුරු වස්සාන කාල 5ම උන්වහන්සේ ගත කළේ මිගාර මාතු පාසාදයේ හෙවත් පූර්වාරාමයේ. විශාකාව තනවා දුන්න ආරාමයේ තමයි වැඩ සිටියේ. ඔය විදිහට තමයි වස් කාල 24 අපට ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට තමන් වහන්සේගේ සම්බුදු දිවියෙන් හරි අඩකට වඩා ගත කළේ කොහෙද? මේ සැවැත් නුවර. ඉතින් මේ කොසල් රත්තුමා ඇතුළු බුදුරජාණන් වහන්සේගේ සැදැහැවත් උපාසක උපාසිකා පිරිස බොහෝම සතුටු වුණා බුදුරජාණන් වහන්සේව නිතර නිතර දකින්න. නිතර නිතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න. කොසල රත්තුමා කියන්නේ බොහෝම කාර්ය බහුල, ඒ වගේම බොහෝම විශාල කාර්යතවයන් තිබුණු රජ කෙනෙක්. නමුත් මේ කොසල රත්තුමා තමන්ට විවේකයක් ලැබෙන වෙලාවට ඒ භාග්‍යතුන් වහන්සේව දකින්ට එනවා. ඒ භාග්‍යතුන් වහන්සේගෙන් තමන්ට නැගෙන පැන විමසනවා. මේ කොසල් රත්තුමා බුදුරජාණන් වහන්සේ ගැන ඉතාමත්ම පැහැදීමෙන් සිටි කෙනෙක්. මුලදී එතරම් පැහැදීමක් තිබුණේ නැහැ. නමුත් ටිකෙන් ටිකේ පැහැදීම වඩා වර්ධනය වුණා. අවසානයේදී බොහෝම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් බවට පත් වුණා. ඔබ අසා ඇති ඉතාමත්ම සුන්දර දේශනාවක් තිබෙනවා මජ්ඣිම නිකායේ. ඒ දේශනාවේ නම ධම්මචේතිය සූත්‍රය. මොකක්ද ධම්මචේතිය සූත්‍රය? මේ ධම්මචේතිය සූත්‍රයේදී කොසල් රත්තුමාට එතකොට වයස අවුරුදු 80යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් වයස අවුරුදු 80යි. එතකොට ඒ කොසල් රජතුමා ඒ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා යුග සිඹිමින් භාග්‍යතුන් වහන්සේ හමුවේ පවසනවා, ස්වාමීනි මම වනාහි මේ පසේනදී කොසල් රජතුමා. ස්වාමීනි මම වනාහි පසේනදී කොසල් රජතුමා. ස්වාමීනි මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම පැහැදීමෙන් ඉන්නේ කියලා තමන් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච ආකාරය නුයික් අයුරින් විස්තර කරනවා. හරියට ධර්මයේ නිර්මිත චෛත්‍ය වගේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනාවට ධම්මචේතිය කියන නම ඒ දේශනාවට යෙදුනේ. ඉතින් කෙසේ නමුත් මේ කොසල් රත්තුමා විටින් විට බුදුරජාණන් වහන්සේව හමු වෙන්න යනවා. නමුත් කොසල් රත්තුමා කියන්නේ පින්වත්නි ටිකක් තරබාරු කෙනෙක්. ටිකක් කළු පැහැයට හුරු, ඒ වගේම ටිකක් වැඩියෙන් ආහාර අනුභව කරන ටිකක් තරබාරු කෙනෙක්. ඉතින් මේ කොසල් රත්තුමාට හිටිය ඉතාමත්ම පින්වන්ත බිසවක්. කවුද? මල්ලිකාව. මේ මල්ලිකාත් බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම පැහැදීමෙන් හිටියේ. ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් ඒ කාලේ තමයි මේ දෙසුම වදාලේ. මේ අද ඔබට කියා දෙන දේශනාව පංචරාජ සූත්‍රය. මොකක්ද පංචරාජ සූත්‍රය? රජවරු 5 දෙනෙක් මුල් කොටගෙන වදාළ දෙසුම. රජවරු කී දෙනෙක්ද? 5 දෙනෙක්. ඉතින් තේන කෝපන සමයේන පංචන්නං රාජුනං පසේ නදී පමුකානං පංචහි කාම ගුණේහි සමප්පිතං සමංගී භූතානං පරිචරියමානානං අයමන්තරා කතහ උදපාදි. මොකද උනේ? ඒ කාලේ මේ පසේ නදී කොසල් රත්තුමාව ප්‍රමුඛ කරගත්ත රජවරු 5 දෙනෙක් එකතු වුණා. රජවරු කී දෙනෙක්ද? ඔක්කොම 5 දෙනෙක්. මේ 5 දෙනාගෙන් අග්‍ර වුණේ කවුද? කොසල් රත්තුමා. දැන් ධනයෙන් ඒ සියල්ලෙන්ම අග්‍ර වුණේ කොසල් රත්තුමා. ඔය රජවරු හිටපු ගමන්ම හිතවත් රජවරු එකට
එකතු වෙනවා. එකතු වෙලා මොකද උනේ? පංචහි කාම ගුණෙහි සමප්පිතානං සමංගී භූතානං. මේ කොස මේ රජවරු පස් දෙනා එකතු වෙලා මොකද කළේ? නොඑක් ආකාරයේ පංචකාම ගුණයන්ගෙන් සතුටු වෙමින් පංචකාම ගුණයන් විඳිමින් පංචකාම ගුණයන්ම පිරිවරාගෙනයි වාසය කළේ. ඒ කියන්නේ පංචකාම ගුණ කියන්නේ මොනවද? ඇහැට පේන රූප පංචකාම ගුණයක්. කනට ඇහෙන ශබ්ද පංචකාම ගුණයක්. නාසයට දැනෙන ගඳ සුවඳ පංචකාම ගුණයක්. ඒ වගේම දිවට දැනෙන රස පංචකාම ගුණයක්. කයට දැනෙන පහස පංචකාම ගුණයක්. එතකොට මෙන්න මේ පංචකාම ගුණ වලින් තමයි අපි සතුටු වෙන්නේ නේ. ඇහැට පේන රූප මුල් කරගෙන සතුටු වෙන්නේ නැද්ද? ප්‍රියමනාප රූප දකිද්දී අපි සතුටු වෙනවා. ඒ වගේම කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද වලිනුත් සතුටු වෙනවා. නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ වලිනුත් සතුටු වෙනවා. දිවට දැනෙන කෙලෙස් උපදවන රසයිනුත් සතුටු වෙනවා. කයට දැනෙන නොයික් ආකාරය වූ කෙලෙස් ඇති කරවන ප්‍රියමනාප පහසිනුත් අපි සතුටු වෙනවා. එතකොට මේ කාමගුණ පහක් තිබෙනවා. මේ කාමගුණ පහින් තමයි මේ කාම ලෝකයේ ඉපදී සිටින අය සතුටක් හොයන්නේ. කාම ලෝකය කියලා කියන්නේ මොන ලෝකෙද? මේ මුළු මහත් සත්වයන්ගේ පැවැත්මම මූලිකව කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කාම ලෝකය, කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව කියලා. ඒ කියන්නේ කාම ධාතුව කියලා කියන්නේ මේ පංචකාම ගුණ මුල් කොටගෙන එයින්ම සතුටු වෙන, එයින්ම රාගේ උපද්ද ගනිමින් වාසය කරන ස්වභාවයෙන් යුතු ලෝක තිබෙනවා. ඒවයිති වෙන්නේ මොන ධාතුවේද? ඔව්, කාමී නම් වූ ස්වභාවයෙන් යුක්ත ලෝක ගොන්නට ඒක අයිති වෙන්නේ. ඒ වගේම සමහර උදවිය ඉන්නවා මේ කාමයේ ඉක්මවලා උතුම් වූ චිත්ත සමාධි උපදවා ගන්නවා. මේ පංචකාමයන්ගෙන් හිත අයින් කර ගන්නවා. අයින් කරගෙන රූප ධ්‍යාන උපදවා ගන්නවා. මේ ආකාරයට රූප ධ්‍යාන උපදවා ගන්න උපදවාගෙන ඒ කර්මයේ හේතු කොටගෙන ඔහු උපදිනවා කොහෙද? රූපාවචර බ්‍රහ්ම ලෝකවල. කොහෙද උපදින්නේ? එතකොට අපි කියනවා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක අයිති වෙන්නේ රූප ධාතුවේ පිහිටි ලෝකවලට. ඊට පස්සේ මේ තවදුරටත් හිත දියුණු කළොත් කෙනෙක් රූප ධ්‍යානත් ඉක්මවල, දැන් රූප ධ්‍යාන වලට තමයි අයිති වෙන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ඕ ඊට පස්සේ ඒ පළවෙනි ධ්‍යාන හතර අයිති වෙන්නේ රූප ධ්‍යානවලට. ඒ වගේම මෛත්‍රී ධ්‍යාන, මෛත්‍රී භාවනාවෙන් උපදවා ගන්නා ධ්‍යාන. ඊට පස්සේ කරුණා ධ්‍යාන, මුදිතා ධ්‍යාන, ඒ වගේම උපේක්ඛා ධ්‍යාන. දැන් ඒ චිත්ත විමුක්ති මුල් කොටගෙන උපදවා ගන්නා ඇතැම් ධ්‍යානේනුත් අයිති වෙනවා. ඇතැම් චිත්ත විමුක්තියින් අයිති වෙනවා මොනවටද? මේ රූප ධ්‍යාන ගොන්නට. ඒ වගේම පින්වත්නි, තව බුද්ධානුස්සතිය ආදී භාවනාවන්ගෙනුත් චිත්ත සමතයක් උපදවා ගන්නවා නම් එතකොටත් මේ පංචකාමී ඉක්මෝල රූප ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ රූප ධ්‍යාන ඉක්මෝල කෙනෙක් සියලු ආකාරයේ රූප සංඥා සිහි කරන්නේ නැතිව අරූපය තුල හිත පිහිටනවා. අරූප සංඥාව තුල හිත පිහිටනවා. ආකාශයේ අනන්තයි කියන සංඥාව තුල හිත පිහිටනවා. එතකොට අර සියලු රූප සංඥා ඉක්මෝල යා සමවදින්නේ මොන ධ්‍යානයටද? ආකාශ සංඥායතන ධ්‍යානයට, අරූප ධ්‍යානයක්. ඒ වගේම කෙනෙක් ඊට පස්සේ දැන් ආකාශය අනන්තයි කියලා කල්පනා කරන කෙනා ඊට පස්සේ කල්පනා කරනවා නෑ, ආකාශය නෙවෙයි අනන්ත, විඥානෙනුයි දැනගන්නේ. එහෙනම් විඥානේ අනන්ත. එතකොට එම සංඥාවේ හිත පිහිටවද්දී ඒ මොන ධ්‍යානයේද? විඥානං චායතන ධ්‍යානේ. ඒකත් ඉක්මෝල කිසිවක් නැත කියන ආකින්චඤ්ඤායතනයත් උපදවා ගන්නට පුළුවන්. ඒකත් අරූප ධ්‍යානයක්. ඒ වගේම තවත් ඒ ඉක්මවා යද්දී මේ සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති මට්ටමටම හිත දියුණු කරන්නට පුළුවන්. එතකොට ඒකට කියනවා නේව සංඥා නා සංඥායතනය කියලා. මේ ධ්‍යාන ඔක්කොම
අරූප ධ්‍යාන. එතකොට යම් කෙනෙක් මේ උතුම් වූ අරූප ධ්‍යාන උපදවා ගන්නවාද, එතකොට ඔහු අන්න ඒ කර්මයේ මුල් කොටගෙන ඒන් නොපිරිහි කලුරිය කළොත් උපදිනවා කොහේද? අරූප තලවල. බොහෝ දීර්ඝායුෂ තිබෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එතකොට ඒකට කියනවා අපි අරූප ධාතුව තුල පිහිටි ලෝක කියලා. දැන් අපි කතා කරගෙන ඉන්නේ මොන ධාතුව තුල පිහිටි ලෝක ගැනද? කාම ධාතුව තුල පිහිටි ලෝක ගැන. ඒ කියන්නේ මේ පංචකාම ගුණයන්ගින්ම සතුටු වෙවි. එය මතම පිහිටා තිබෙන ලෝක. මොනවද ඒ ලෝක? ඒකට අයිති වෙනවා කාමාවචර දිව්‍ය ලෝක. මොනවද? කාමාවචර දිව්‍ය ලෝක හයක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ මොනවද? චාතුම් මහරජික දිව්‍ය ලෝකේ, ඊට පස්සේ තාවතිංස දිව්‍ය ලෝකේ, යාම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ, නිම්මාන රතී දිව්‍ය ලෝකේ, පරිනිම්මිත වස්සවත්ති දිව්‍ය ලෝකේ. ඊට පස්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ මිනිස් ලෝකෙත් ඇයිති මොන ගොන්නටද? කාම ලෝකේටමයි. මනුස්ස ලෝකේ අපිත් මේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදීන් තමයි සතුටු වෙන්නේ. එයින්මයි අපේ හිත අපි කෙලෙසා ගන්නෙ. ඒ වගේම එපමණක් නොවේ, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකයේ නිරය, අසුරනිකාය ආදී ඒ සතර අපායන් අයිති වෙන්නෙත් මොකේද? කාම ලෝකේටමයි. එතකොට තිරිසන් සත්තු පව සතුටු වෙන්නේ මොකෙන්ද? හීන වූ කාමයෙන් තමයි සතුටු වෙන්නේ. එතකොට ඒ නිසාම මේ කාම ලෝකයට නමක් කියනවා. මේ කාම ධාතුවට මොකක්ද? හීන ධාතුව කියනවා. මොකක්ද? කාර හීනයි පින්වත්නි. දැන් සමහර විට ඔබ නොයෙක් ප්‍රණීත වූ කාමයන් අත්විඳිද්දී, නොයෙක් රූප බල බල සතුටු වෙද්දී, ශබ්ද හා සතුටු වෙද්දී ඔබට හිතෙන්ට පුළුවන් මේක තමයි ලෝකේ තියෙන උපරිම සැපේ කියලා. නමුත් ඒ ඉක්මවා ගිය ඒට වඩා ඉතාමත්ම ප්‍රණීත වූ සැපතවල් මේ ලෝකේ තියෙනවා. දැන් ඒ ධ්‍යාන වැඩිමින් උපදවා ගන්නට පුළුවන් ඒ ඉක්මවා ගිය ඉතාමත්ම ප්‍රණීත වූ ශාන්තියක්. ඉතින් එයත් ඉක්මවා ගිහිල්ලා ඒ අරූප ධ්‍යාන ඊටත් වඩා ප්‍රණීතයි. ඒ වගේම සියලු කෙලෙසුන් දුරු කරනවාද යමෙක්, ඒ ඊටත් වඩා ප්‍රණීතයි, බොහෝම සැපදායකයි. කෙසේ නමුත් මේ වර්තමානයේ දැන් අප ඉපදී සිටින්නේ මොන ලෝකෙද? කාම ලෝකේ. දැන් මේ රජවරු පස් දෙනාම මොනවගින්ද සතුටු වෙවි හිටියේ? ඔව්, පංචකාම ගුණ ප්‍රණීත වූ උසස් වූ පංචකාම ගුණ විඳිමින් සතුටු වුණා. ඒ කියන්නේ ඒ පස් දෙනා එකතු වෙලා ඔන්න ලස්සන රූප බල බල සතුටු වුණා. ඒ වගේම ඉතාමත්ම ප්‍රියමනාප වූ ශබ්ද අහමින් සතුටු වුණා. ඒ රටවල්වල සිටින ඉතාමත්ම දක්ෂම සංගීතඥයෝ ගෙන්නගෙන ඒ අයගේ ඉතාමත්ම මිහිරි හඬවලට සංගීතයේ සවන් දෙමින් සතුටු වුණා. ඒ වගේම නාසයට ඉතාමත්ම ප්‍රණීත ගඳ සුවඳ විඳිමින් සතුටු වුණා. දිවට ඉතාමත්ම ප්‍රණීත වර්ගයේ කෑම බීම. දැන් රජවරුනි ඕන කෑමක් ගන්න පුළුවන්. ඉතින් ඒ නොයික් ආකාරයේ ප්‍රණීතම ආහාර අනුභව කරමින් සතුටු වුණා. ඒ වගේම විවිධාකාරයේ ඉතාමත්ම ප්‍රණීත පහසවල් ලැබමින් මේ රජවරු පස් දෙනා සතුටු වුණා. එතකොට ඔය විදිහට සතුටු වෙවි ඉද්දී ඒ රජවරු පස් දෙනා අතර මෙන්න මෙහිම කතාවක් ඇති වුණා. අය මන්තරා කතා උදපාදි. ඔය විදිහට ඉඳිදී මෙන්න මෙහිම කතා බහක් ඇති වුණා. මොකද ඇති වුණු කතා බහ? කින්නකෝ කාමානං අග්ගන්ති. මේ කාමයන් අතර අග්‍ර වෙන්නේ මොකක්ද? මොකද ඇති වුණ කතාව? කාමයන් අතර අග්‍ර වෙන්නේ වැඩිම හොඳ. වැඩිම අග්‍ර වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ අග්‍ර රූපද? එහෙම නැත්තම් ශබ්දද? එහෙම නැත්තම් ගඳ සුවඳද? එහෙම නැත්තම් රසද? එහෙම නැත්තම් පහසද කියලා කතාවක් ඇති වුණා. ඔබ මොකද හිතන්නේ? ඔය පහෙන් අග්‍ර වෙන්නේ මොකක්ද? මොකද්ද පහස? තව උත්තර තියෙනවද? නේ ඔය පහ ගැන සලකද්දි. දැන් මේ කතාව ඇති වුණේ පංචකාම ගුණ ගැන සලකද්දි
අග්‍ර වෙන්නේ මොකක්ද? ඔබට හිතෙන්නේ වැඩියෙන්ම අග්‍ර රූපද, ශබ්දද, ගන්ධද, රසද, පහසද? ඈ? රූප කියලාත් කියනවා කොන්න කෙනෙක්. දැන් පහස කියලාත් කිව්වා. තව උත්තර තියෙනවද? ආ බලමු අපි. එතකොට මේ රජවරු පස් දෙනා අතරනේ දැන් මේ කතාව ඇති උනේ. ඔන්න මෙහිමයි උනේ. තත්‍රේ කච්චේ ඒව මහන්සු. එතකොට ඇතම් කෙනෙක් මෙහෙම කිව්වා. ඔය අතරනේ ඇතම් කෙනෙක් කිව්වා රූපාකාමානං අග්ගන්ති. රූපේ තමයි කාමයෙන් අග්‍ර වෙන්නේ. මේ සියලු කාමයට අග්‍ර වෙන්නේ රූපේ මුල් කොටගෙන උපදින කාමය. ඒ කියන්නේ රූප බලලා උපද ගන්න කාමය කියලා එක්කෙනෙක් උත්තර දුන්නා. එතකොට දැන් මේ කාමය කියන්නේ මොකක්ද? කාමය කියන එක බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වුවේ මෙහිමයි. සංකප්ප රාගා පුරිසස්ස කාමා. මේ පුරුෂයාගේ කාමය කියලා කියන්නේ මොකක්ද? සංකල්ප රාගයක්. මොන රාගයක්ද? සංකල්ප රාගයක්. සංකල්ප රාගයක් කියන්නේ සංකල්පයක් කියන්නේ මොකද්ද? හිතේ හටගන්න දෙයක් නේ, සිතිවිල්ලක්. ඒතර සිතිවිල්ලකින් රාගය උපදිනවා නම් පංචකාම ගුණ මුල් කොටගෙන ඒක මොකද්ද? කාමය. ඒක තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. දැන් අපි හිතමු ලස්සන කෙනෙක් අඟර දාඟර පාමින් එනවා ඉස්සරහට. ඉතින් ඔන්න රූපයක් නේද? එතකොට ඒ රූපේ දැක ගමන් මොකද වෙන්නේ සමහර විට? ඒ රූපය ඔන්න ඇහැට පෙනිච්ච ගමන්ම ඒ රාගය උපදින්නේ සිතිවිල්ලකින් නෙවෙයිද? සිතිවිල්ලකින් ඒ රූපෙට සමහර වෙලාවට අපි ඇලින්නේ නැද්ද? ඇලිනවනේ. එතකොට අන්න ඒක මොකද්ද? කාමය. ඒ සිතිවිල්ලකින් රාගී සිතිවිලි උපදිනවා නම් රූප මුල් කොටගෙන ඒ කාමය. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ වගේම ඔන්න කෙනෙක් ආදරෙන් කතා කරනවා. අපිටම ඔන්න බස්ස කියන ගමන් ඉඳගනිද්දී ඔන්න ලස්සන කෙනෙක් ඇවිල්ලා ඉඳගත්තා. ඉඳගෙන ඔන්න මිහිරි හඬකින් කතා කරා කියමුකෝ. අර හුරුතල් වචනයක් දාලා දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ඒකට ඇලින්නේ නැද්ද? ඊට පස්සේ ඒක නිකන් දෝංකාර දෙන්නවා වගේ ගන්නවා නේ. ඊට පස්සේ ඒක මතක තියා ගන්නවා. ඒ මොකද්ද? අන්න ශබ්දයක් ආවා. ඒකට සිතිවිල්ලකින් අන්න රාගය උපද්දගත්තා. ඇලුනා. ඒක මොකක්ද? කාමය. ඊට පස්සේ නාසයට ඉතාමත්ම සුන්දර ගඳ සුවඳ දැනෙන අවස්ථා තියෙනවා නේ. අපිට ඒ ගඳ සුවඳ අපි ඉතාමත්ම ප්‍රියමනාපයි. අපි සමහර ඉඹින් නැද්ද? සමහර ගඳ සුවඳ තියෙද්දි නේ. හරි සුවඳයි කියලා අපි ලස්සන මලක් තියෙනවා. ඒ මල අපි හිතමු පිච්ච මල් වට්ටියක්, සමම් පිච්ච මල් වට්ටියක්. සමහර අපිට ඉඹින්න හිතෙනවා ඒක නේ. එච්චර සුවඳයි. දැන් බලන්න මොකද උනේ? ඒකට ඒක මුල් කරගෙන ඒක ඇලුනා. ඒක මුල් කරගෙන ඉපදුනා මොකක්ද? රාගී සංකල්පනා. එතකොට අන්න කාමය. ඊට පස්සේ දිවට නොයෙක් රස දැනෙනවනේ. අපි ඔන්න වාහනේ යද්දි දකිනවා ඔන්න ඉතාමත්ම රහට හදලා තියෙන කෑම හදලා තියෙන තැන. අපිටම අපි කැමතිම කෑම තියෙනවා ඒකේ. දැන් මොකද වෙන්නේ අපිට? ඔව් රාගී සිතිවිලි ඇති වෙනවනේ. ඒ කෑම කන්න ආසයි තිනවා. දැන් සමහරලාට අපි එහෙම ආසයි තිලා ආය හරෝගෙන යනවා එතෙන්ට. ඒකල කාලය යන්නේ. එතකොට මේ මොකද්ද? කාමය. ඊට පස්සේ කද්දි අපිට ඒකට කැමැත්ත උපදිනවා රසයටනේ. ඒ වගේමයි පහසට කැමැත්ත උපදිනවා. දැන් මේව ඔක්කොම සංකල්ප. ඒ කියන්නේ සිතිවිල්ලකින් තමයි හටගන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කාමය කියන එක චේතනාත්මකව සකස් වෙන දෙයක්. ඒක බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. බාහිර ලෝකේ තියෙන්නේ මොනවද? පංචකාම ගුණ. මොනවද තිබෙන්නේ? පංචකාම ගුණ. පංචකාම ගුණ මේ ලෝකේ හැමදාම තියෙනවා. නමුත් පංචකාම ගුණ තිබිච්ච පළියට අපිට රාගේ ඒව මුල් කොටගෙන තමයි උපදින්නේ. නමුත් ඒක උපදින්නේ මොකක් මතද? අපි කල්පනා කරන ක්‍රමේ මත. අපේ සිතේ සිතිවිලි හටගන්න ආකාරයේ මත තමයි කාමය උපදිනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් කාමය කියලා කියන්නේ බාහිර දෙයක්ද අභ්‍යන්තර දෙයක්ද? අභ්‍යන්තරයි. පංචකාම ගුණ කියලා කියන්නේ ඒව බාහිරයි.
නේ සමහරට එකම රූපය කෙලෙස් සහිත පුද්ගලයෙක් ඉස්සරහට ආපුවාම යාට රාගය උපදිනවා. නිකෙලස් කෙනෙක් ළඟට ආවට යාට රාගය උපදින්නේ නැහැ. ඒතර බලන්න මේ පංචකාම ගුණ කියන જાතිය බාහිර ලෝකෙ තිබෙනවා. නමුත් ඒ මුල් කරගෙන කාමයේ ඉපදීම අතිශයින්ම පෞද්ගලිකයි. ඒක අපි එකිනෙකා තුල චේතනාත්මකවයි ඇති වෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි කාමයෙන් නිදහස් වෙන්න පුළුවන්. යම් විදිහකට කාමයේ බාහිර දෙයක් වුණා නම් අපිට කාමයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට බාහිර ලෝකේ විනාශ කරන්න වෙනවා. නේ කාමයෙන් නිදහස් වෙන්න හිතාගෙන. නමුත් කාමයේ කියන්නේ අභ්‍යන්තරික උපදින එකක් සිටිවිල්ලකින්. ඒ නිසා තමයි අපිට කාමයේ ප්‍රහාණය කිරීමේ හැකියාවක් තිබෙන්නේ. ඉතින් මේ පංචකාම ගුණ මුල් කොටගෙන උපදින කාමයන්ගෙන් වඩාත්ම අග්‍රවන්නේ මොකක්ද කියලා ඇතිවෙච්ච මේ ප්‍රශ්නේදී එක රජ කෙනෙක් උත්තර දුන්නා මේ රූපය තමයි කාමයන්ට අග්‍ර කියලා. ඇහැට පේන රූප මුල් කොටගෙනයි අග්‍රම කාමී උපදින්නේ කියලා. ඊට පස්සේ ඒ කච්චේ එව මහන්සු තව කෙනෙක් මෙහිම කිව්වා සද්ධා කාමානං අග්ගන්ති. නෑ නෑ නෑ, කාමයන්ගින් අග්‍රම කක්ද? ශබ්ද. ශබ්ද මුල් කොටගෙන උපදින කාමී තමයි අග්‍ර කියලා. දැන් කියන්නේ දෙනේ බලන්න අර අර කිනාගේ සද්දි, ඒ කිනාගේ සද්දය හෙද්දි හිත වශීකృత වෙනවා. බලන්න මේ ශබ්ද තමයි කාමයට අග්‍ර. දැන් එයා සංගීතයට කැමති කෙනෙක් වෙන්නේ නැති. ඊට පස්සේ ඒකච්චේ ඒව මහන්සු තව කෙනෙක් මෙහෙම කිව්වා ගන්ධහ කාමානං අග්ගන්ති. නෑ නෑ නෑ, ගන්ධ සුවඳ තමයි අග්‍ර. එයා සමහරට ගන්ධ සුවඳ විඳින්න කැමති කෙනෙක් වෙන්නේ නැති. තව කෙනෙක් කිව්වා රසා කාමානං අග්ගන්ති. නෑ නෑ නෑ, කාමයන්ට අග්‍ර මොනවද? රසේ තමයි. එයා ටිකක් ෂුවර් එකටම කොසල් රැතුමා වෙන්නේ නැති. සමහරට නේ ටිකක් රසයට කැමති කෙනෙක්. කවුරු හරි කිව්වා මොකද්ද? අර මොකද්ද කිව්වේ? ආ, කාමයන්ට අග්‍ර වෙන්නේ මොකද්ද? රසේ තමයි. රසේ තමයි කාමයන්ට අග්‍ර කියලා. ඊට පස්සේ තව කෙනෙක් කිව්වා නෑ නෑ නෑ, එහෙම නෙවෙයි. පොට්ටබ්බෝ කාමානං අග්ගන්ති. මේ පොට්ටබ්බ පහස තමයි කාමයන්ට අග්‍ර වෙන්නේ කියලා. දැන් එක යුද්ධයයි එතන. ඇයි? දෙයක් යන්නේ තේ රජවරුනි. ලේසියෙන් තව කෙනෙක් කියපුව පිළිගන්නවද? නෑ, එක්කෙනෙක් කියනවා නෑ නෑ, රූප තමයි කියලා එයා ඒකට කරුණු කියනවා. ඊට පස්සේ නෑ නෑ, ශබ්ද තමයි අග්‍ර වෙන්නේ කියලා ඒ කෙනා කියනවා. ඊට පස්සේ ගන්ධ සුවඳ තමයි අග්‍ර වෙන්නේ කියන කෙනා ඒකට කරුණු කියනවා. රස තමයි අග්‍ර වෙන්නේ කියන කෙනා ඒකට කරුණු කියනවා. පහස තමයි අග්‍ර වෙන්නේ කියන කෙනා ඒකට කියනවා කරුණු. එතකොට මොකද වුනේ? යතෝ කෝතේ රාජානෝ නාසක්කින්සු අඤ්ඤමඤ්ඤං සංඥාපේතු. ඉතින් මේ රජවරුන්ට එකිනෙකාට තමන් දරුව මතය ඒතු ගන්වන්න බැරුව ගියා. දැන් එහෙනම් මෙතන විසංවාදයක් නේ. දැන් මෙතන හැමෝටම එක මතයකට එන්න බැරි වෙලා ගියා. හැමෝටම එක මතයකට ආවේ නැහැ. හැමෝම පෞද්ගලික අදහස්වල තමයි ඉන්නේ. පෞද්ගලික මතය හරි කියන කරුණු කියනවා. දැන් මෙතන ඔක්කොටම වඩා අග්‍ර උනේ කවුද? කොසල් රත්තුමානේ. කොසල් රත්තුමාය වෙලාවේ මොකද කළේ? අතකෝ රාජා පසේ නදී කෝසලා තී රාජානෝ ඒතද වෝච. ඉතින් පසේ නදී කොසල් රත්තුමා ඒ රජවරුන් ඇමතුවා. අමතලා මෙහිම කිව්වා. කොහොමද කිව්වේ? ආයාම මාරිසා ඊන භගවාතේන උපසංකමිසාම. කොසලත්තුමාර මතක් උනේ කාවද? බුදුරජාණන් වහන්සේ. මොකද මේ සියල්ල ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඉන්නේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් මේ කොසල රත්තුමා කියනවා නිදුකානනි යමු අපි ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට යමු. උපසංකමිත්වා භගවන්තං ඊතමත්තම් පටිපුච්චිසාම. අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් මේක අහමු. යතානෝ භගවා ව්‍යාකරිසති. අපිට යම් ආකාරයටද භාග්‍යතුන් වහන්සේ මේ ගැන කරුණු දේශනා කරන්නේ? තථානං ධාරිසාමාති. අපි මේ විදිහට දරාගනිමු. හැමෝම කැමති වුණා. ඇයි? ඒ සියලු දෙනාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අතිශයින්ම ගෞරව කළා. බුදුරජාණන් වහන්සේට අතිශයින්ම
ගෞරව කළා. ඉතින් ඒ අය බුදුරජාණන් වහන්සේ ගුණ ගැන දැන සිටියේ නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධය ගැන දැන සිටියේ නිසා කැමති වුණා. දැන් ඉතින් මොකද වුනේ? ඒවං මාරිසාති කෝතේ රාජානෝ රඤ්ඤෝ පසේ නදිස්ස කෝසලස්ස පච්චස්සෝසු. ආ එසේ නිදුකානනි කියලා අනිත් රජවරුත් පසේ නදි කොසල රජතුමාට උත්තර දුන්නා. අතකෝතේ පංච රාජානෝ පසේ නදි පමුකා යන භගවා තේනුපසංකමින්සු. ඉතින් මේ පසේ නදි කොසල රජතුමා ප්‍රමුඛ මේ රජවරු පස් දෙනා කවුරු ළඟටද ගියේ දැන්? තමන්ගේ රාජකීය පිරිසත් එක්කම භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. දැන් ජේතවනාරාමයට එන්න ඇතිනේ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝ කුහු රාජා පසේ නදී කෝසලෝ භගවන්තං ඊතදවෝච. එකත් පසක සිටි ඒ පසේ නදී කොසල රත්තුමා භාග්‍යතුන් වහන්සේට මේ පැවසුවා. භාග්‍යතුන් වහන්සේට කියනවා, ඉද භන්තේ අම්හාකං පංචන්නන් රාජූනං. අනේ ස්වාමීනි, මේ අපේ මේ රජවරු පස් දෙනා මේ අපි ටික මේ පංචකාම ගුණයන්ගෙන් සතුටු වෙවි. එහිම ඇලෙමින් ඒ පංචකාම ගුණයන්ම පිරිවරාගෙන වාසය කරද්දී අපි අතර මෙහෙම කතාවක් ඇති වුණා. මොකක්ද? මේ කාමයන් අතර අග්‍ර වෙන්නේ කුමක්ද කියලා. එතකොට එක්කෙනෙක් කිව්වා රූප තමයි අග්‍ර, තව කෙනෙක් කිව්වා ශබ්ද තමයි අග්‍ර, තව කෙනෙක් කිව්වා ගඳ සුවඳ තමයි අග්‍ර, තව කෙනෙක් කිව්වා රස තමයි අග්‍ර, තව කෙනෙක් කිව්වා පහස තමයි අග්‍ර. අනේ ස්වාමීනි, කින්නිකෝ භන්තේ කාමානං අග්ගන්ති. භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙන්න, භාග්‍යතුන් වහන්සේ මේ කාමයන්ට අග්‍ර වෙන්නේ මොනවද? ඔය පංචකාම ගුණයන් මුල් කොටගෙන උපදින කාමයන්ගෙන් මොන කාම ගුණේ මුල් කොටගෙන උපදින කාමයේද අග්‍ර වෙන්නේ? දැන් මෙතන තව උත්තර දෙකක් නේ. මොනවද? එක්කෙනෙක් කියනවා රූපලු අග්‍ර, තව කෙනෙක් කියනවා සද්ද කියලා නේ. දැන් බලමු, බලන්න ඒ සියල්ල ගැන අවබෝධයක් තිබුණේ කාටද? භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙහිම, හරි පුදුම උත්තරයක් මේක, විස්මය ජනක උත්තරයක් මේක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මනාප පරියන්තං ක්වාහං මහරජ පංචසුකාම ගුණේසු අග්ගන්ති වදාමි. පින්වත් මහරජතුමනි, මේ පංචකාම ගුණයන් අතරින් යමෙක් ඒ මනාපේ පරියන්ත කොටගෙන සිටින්නේ, ඒ කියන්නේ කැමති දේ කෙලවර කරගෙනයි අග්‍ර වූ දේ පවතින්නේ. ඒ කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් රසවලට කැමති, එයාට අග්‍රමකක්ද? රසේ. කෙනෙක් ඉන්න පුළුවන් රූප බලන්න කැමති, එයාට අග්‍ර වෙන්නේ මොකද්ද? රූපේ. කෙනෙක් ඉන්න පුළුවන් වැඩිපුරම පහස ලබන්න කැමති, එයාට අග්‍ර වෙන්නේ මොකද්ද? එයාට අනිත් ඔක්කොටම වඩා අග්‍රයි පහස. කෙනෙක් කැමති වෙන්න පුළුවන් සද්දහා ඉන්න, එයාට අග්‍ර වෙන්නේ මොකක්ද? ශබ්ද. එහෙනම් මේ කෙනෙක් ගත්තහම පංචකාම ගුණ මුල් කොටගෙන උපදින කාමයෙන් අපිට මේකයි අග්‍ර මේකයි අග්‍ර කියලා පනවන්න බෑ. නමුත් මොකද ඒක සාපේක්ෂයි නේ. දැන් කෙනෙක් කැමති දෙයට කෙනෙක් කැමතිද? නෑ. දැන් අපි එක්කෙනෙක් කැමති රූපයකට තව කෙනෙක් කැමති නෑ සමහර වෙලාවට. එතකොට මේ කාමය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි, ඒක වෙනස් වෙනවා. එහෙනම් ඒ පුද්ගලයන් සලකද්දී වැඩිපුරම කැමති මොකද්ද? ඒක තමයි අග්‍ර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් බලන්න කොච්චර ලස්සන උත්තරයක්ද නේ. එහෙම වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ත්වේව මහරජ ඒකච්චු රූපා ඒකච්චස්ස මනාපා හොಂತಿ. පින්වත් මහරජතුමනි, එක්කෙනෙක් වැඩිපුරම කැමති වෙන්නේ රූපයටයි. මොකේද කැමති වෙන්නේ? රූපයටයි. ත්වේව රූපා ඒකච්චස්ස මනාපා හොති හොಂತಿ. ඒ රූපෙම තවත් කෙනෙකුට අමනාපයි. දැන් අපි හිතමු, දැන් එකම රූපෙට එක්කෙනෙක් කැමති, අනිත් එක්කෙනා අකමැති. අනිත් එක්කෙනා කැමති නැහැ. එහෙම වෙන්නේ නැද්ද අපිට? දැන් පුද්ගලයන් ඇසුරු කරද්දිම එක්කෙනෙක් ඉන්නවා ඉන්න පුළුවන් තව කෙනෙකුට ගොඩාක් කැමති. නමුත් අනිත් කෙනාට ඒ කෙනා පින්නන්න බෑ. එහෙම නැද්ද? සමහර එකම ගෙදර වෙන්නේ නැද්ද එහෙම? සමහර එකම ගෙදරත් එහෙම ප්‍රශ්න
තියෙනවානේ. එතකොට ඒ එක එක්කෙනාගේ කැමැත්ත. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ත්‍වේව රූපායේ කච්චස් සමනාපා හොಂತಿ. ඒ රූපෙටම ඇතමෙ කැමති නෑ. යේ හිචයෝ රූපේහි අත්ත මනෝ හෝති. එතකොට ඔන්න යම් කෙනෙක් ඉන්නවා ඒ රූපෙන් සතුටු වෙනවා. ඒ රූපයට ගොඩාක් කැමති. ගොඩාක් පැහැදුණු මනසකින් යුතු වෙනවා. පරිපූර්ණ සංකප්පෝ. එයාගේ මුළු මහත් මනසම සංකල්පය මේකින් පිරී යනවා. එහෙම අවස්ථා නැද්ද? සමහර රූප ගැන එහෙම වෙන්නේ නැද්ද අපිට? සමහර විට එහෙම වෙනවනේ. දැන් සමහර අය කියනවනේ ඔයා තමයි මේ ලෝකේ ලස්සනම. කියන්නේ නැද්ද? කියනවනේ වැඩි ඔයාට වඩා ලස්සන කෙනෙක් නැහැ. දැන් බලන්න. ලස්සන නැද්ද ඇත්තටම? කොච්චර ඉන්නවද? නමුත් එයාගේ අර සංකල්ප, එයාගේ හිත අතනින් පිරිලා ඉවරයි. දැන් වෙන කොච්චර ලස්සන කෙනෙක් ආවත් සමහර හිත පිරෙන්නේ නැහැ. මේ කිනාට තමයි කැමතිනේ. දැන් සමහර අය සමහර කළු අයට එහෙම කියන්නේ නැද්ද? කියනවනේ. එතකොට දැන් බලන්න ඒ එක එක්කිනාගේ ඒ මනසේ ස්වභාවය. එක එක්කිනා කැමති වෙන දේවල්. එතකොට මේ ඔය විදිහට දැන් අපි හිතමු යම්කිසි රූපයක් මුල් කරගෙන කෙනෙක්ගේ සංකල්පය පිරී යනවා. එයාගේ හිත පිරෙනවා එකකින් හොඳටම. එතකොට එයා ඒකට ගොඩාක් කැමති නම් එයාගේ හිත මුළුමනින්ම ඒ දකින රූපේ මුල් කොටගෙන සංකල්පමීය වශයෙන් පිරී යනවා නම් එතකොට සෝතේහි රූපේහි අඤ්ඤං රූපං උත්තරීතරතරං වා පනීතරං වා න පත්තේති. ඔහු ඒ රූපයට වඩා උත්තරීතර වූ, ඒ රූපයට වඩා ශ්‍රේෂ්ඨ වූ, ඒ රූපයට වඩා හොඳ වෙන රූපයක් පතන්නේ නැහැ. ඇයි ඒ? එයා හිතන නවතිනවා. නේ? එයා හිතන නැවතිලා හිතනවා ආ මේ රූපේ තමයි ලස්සනම. හැබැයි ඒ සිතිවිල්ල පවා අනිත්‍යද නිට්ටද? අනිත්‍යයි නේ. ඒකනේ තව ටිකක් කල් ගිහිල්ලා තව කෙනෙකුට කියන්නේ. ඔයා තමයි ලස්සනම කියලා. එතකොට බලන්න දැන් ඒ කියන්නේ මේක ඔක්කොම සාපේක්ෂයි නේ කාලයට, ඒ වෙලාවේ උපදින සිතිවිලි වලට සාපේක්ෂයි. දැන් මේ අපි කතා කරන්නේ මොකක් ගැනද? අපි හිත ගැන, අපේ හිතේ ස්වභාවය ගැන. එතකොට ඔහු එතනින් එහා ගිය රූපයක්, ඊට වඩා උතුම් වූ ප්‍රණීත වූ රූපයක් පතන්නේ නැහැ. තේ තස්ස රූපා පරමා හොಂತಿ. ඉතින් ඔහුට ඒ රූපේ තමයි පරම වෙන්නේ. ඒ රූපේ තමයි ඔහුගේ පරම වූ රූපය. එන ඔහු ගොඩාක්ම කැමති රූපයට ඉතින් එහා දෙයක් ඔහු පතන්නේ. තේ තස්ස රූපා අනුත්තරා හොಂತಿ. ඉතින් එතකොට ඔහුට ඒ රූපය අනුත්තර වෙනවා, අග්‍ර වෙනවා. ඉතින් බලන්න එතකොට එහෙනම් ඒ වෙලාවේ එයාට සියලු කාම ගුණයන්ට වඩා අග්‍ර වෙන්නේ මොකක්ද? රූපේ. තේජ මහරජ සද්දා. පින්නත් මහරත්තුමනි සමහර શબ્දයක් තියෙනවා එන්න පුළුවන්. ඒකච්චස්ස මනාපා හොಂತಿ. ඒ શબ્දය එක්කෙනෙකුට මනාපයි. ඒකච්චස්ස අමනාපා හොಂತಿ. ඒ ශබ්දෙම තව කෙනෙකුට අමනාපයි. එහෙම වෙනවනේ නේද? දැන් සමහර විට ඔන්න ගෙදර පොඩි දරුවෙක් දානවා හොඳ සංගීතයක් නේ. එතකොට ආච්චි කැමති දෙයකට. ආච්චි කැමති නෑ. දැන් ආච්චි කැමති ටිකක් ශාස්ත්‍රීය සංගීතයකට නේ. එතකොට අර පොඩි එක්කෙනා කැමති මොකේදද? පොඩි එක්කෙනා දැන් ආච්චි ඊට පස්සේ ආච්චි මාරු කරනවා චැනල් එක. එතකොට මොකද වෙන්නේ? පොඩි එක්කෙනා කැමතිද? නේ ආච්චි ඔන්න ඇදලා කියන එකට දානවා. එතකොට පොඩි එක්කෙනා නිින්ද යනවා. පොඩි එක්කෙනා කැමති නෑ. ඊට පස්සේ පොඩි එක්කෙනා චැනල් එක මාරු කරනවා. පොඩි එක්කෙනා දානවා මොකේදද? ටිකක් ෆාස්ට් බීට් එකට නේ. එතකොට මොකද වෙන්නේ? ආච්චිට කැමති නෑ. ඒතර බලන්න එකම ශබ්දෙට එක්කෙනෙක් කැමති, එක්කෙනෙක් කැමති නෑ. එතකොට බුදුරජාන්සේ පෙන්වා දෙනවා යේහිච. එතකොට ඒ යම් කිසි කැමති ශබ්දයක් තියනවාද, ඒ ශබ්දෙන් ඔහු සතුටු වෙනවා නම්, ගොඩාක් සතුටු වෙනවා නම් පරිපූර්ණ සංකප්පෝ, පරිපූර්ණ සංකල්ප ඇතිව ඉන්නවා නම්. දැන් සමහර අය සංගීතයට කැමති අය ඉන්නවා. සමහර වෙලාවට ඒ අය සංගීතය අහන්න ගත්තාම සමහර ගොඩාක් අර ඒ අය කැමති ආකාරයේ තාල, කැමති ආකාරයේ රාගවලට ගායනා කරන යම්කිසි සංගීතයන් අහද්දි
ඒක නෑ ඒකේ මත් වෙලා වගේ අහගෙන ඉන්නවා දැකලා නැද්ද? සමහරට ඇස් දෙකත් පියාගෙන යාට වෙන මොනවත් කල්පනාවක් නෑ. එයා අර සද්දෙම යහන්නේ. ඒතර අන්න එයාගේ සංකල්පය ඒ ශබ්දේ මුල් කොටගෙන මොකද උනේ? පිරිලා ගියා. එතකොට ඔහුට ඒ ශබ්දයට වඩා උත්තරීතර ඒ ශබ්දයට වඩා ප්‍රණීත තව ශබ්දයක් ඔහු ප්‍රාර්ථනා කරන්නේ නෑ. එතන යා ස්ටක් වෙලා. එතන යා නැවතිලා ඉන්නේ. ඒ ශබ්දේ අහු වෙලා ඉන්නේ හොඳටම. එතකොට තස්ස සද්ධා පරමාහොන්ති. ඔහු ඒ ශබ්දේ පරම කොටගෙන ඉන්නේ වෙලාවේ. තේ තස්ස සද්ධා අනුත්තරාහොන්තිති. ඔහුට ඒ ශබ්දේම අනුත්තර වෙනවා. එතන බලන්න ඒ වෙලාවේදී ඔහුට ඒ කාම ගුණයන්ගෙන අග්‍රවණිය මොකක්ද? ශබ්දය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා සමහර ගඳ සුවඳ තියෙනවා. ඒ ගඳ සුවඳට එක්කෙනෙක් කැමති එක්කෙනෙක් කැමති නෑ. එහෙම නැද්ද? ධූරියන් සුවඳ එහෙමනේ. දැන් ධූරියන් තියෙද්දි දැන් සමහර කෙනෙක් ධූරියන් සුවඳට කැමතිද නැද්ද? කැමති. සමහර කෙනෙක් ධූරියන් සුවඳට කැමති. සමහර කෙනෙක් අකමැති. සමහර කෙනෙකුට ඒක ඔලුවේ හැක්කම හැදෙනවා. සමහර කෙනෙකුට ඒ ධූරියන් තියෙද්දි ඉන්නව බෑ. තවත් සමහර කෙනෙක්ට ධූරියන් සුවඳට පුදුම කැමති. දැන් බලන්න වෙනස්කන්නේ. එතකොට ඒක සාපේක්ෂයි මේ කාමය කියන එක. කෙනෙකුට ගඳ එකක් කෙනෙකුට සුවඳයි. දැන් සමහර අය ওই ජරාවට ඉන්න අය ගඳට තමයි කැමතිනේ. සමහරට කාමරෙන් පවා ගඳයි. ඒත් නමුත් එයාට ගාණක් නැහැ. එයා ඒකට කැමති. නමුත් සමහර කෙනෙක් ඉන්නවා එහෙම එයාට බෑ. එයාට හොඳට සුවඳට තියෙන්න ඕනේ. ඉතින් බලන්න මේ වගේ શબ્දවලත් වෙනස්කම් තිබෙනවා. එතකොට අපි හිතමු යම් ගඳ සුවඳෙත් වෙනස්කම් තිබෙනවා. යම් ගඳ සුවඳකට කෙනෙක් කැමති වෙනවා. ඒකෙන් එයාගේ පරිපූර්ණ සංකල්ප වෙනවා. ඒ කියන්නේ හිත පිරිලා යනවා. ඒ ගඳ සුවඳරම කැමති වෙනවා. දැන් සමහරట్లాට අපි ඇස් දෙක පියාගෙන ඒ සුවඳ විඳින අවස්ථා නැද්ද? සමහර අවස්ථා තියෙනවානේ. එතකොට ඒ සුවඳින්ම හිත පිරිලා යනවා. එයා ඊට වඩා උත්තරීතර ප්‍රණීතතර සුවඳවල පතන්නේ නැහැ ඒ වෙලාවේ. එතකොට ඔහු ඒ සුවඳ පරම කොටගෙන ඉන්නේ. ඔහුට ඒ සුවඳම අග්‍ර වෙනවා. ඒ සුවඳම අනුත්තර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ වෙන අග්‍ර වෙන්නේ මොකද්ද? සුවඳ කියන ගුණය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වා දෙනවා සමහර රස තියෙනවා. සමහර කෙනෙක් ඒ රසට කැමති. සමහර කෙනෙක් ඒ රසට කැමති නෑ. දැන් සමහර කෙනෙක් ලුණු ටිකක් වැඩි වුණොත් මොකද කැමතිද? නෑ. සමහර කෙනෙක් ලුණු වැඩිය කැමති. සමහර කෙනෙක් පැණි රහට කැමති. සමහර කෙනෙක් ඇඹුල් රහට කැමති. දැන් මේ එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්කම් නේද? දැන් එක එක්කෙනා කැමති එක එක රසවලට. ඊතකොට ඇතම් කෙනෙක් මේ රසවලට කැමති. ඇතම් කෙනෙක් රසවලට කැමති නෑ. එකම රසයට. ඊතකොට පින්වත්නි යම් කෙනෙක් අපි හිතමු යම් දෙයක් රස විඳිනවා. දැන් රසයට බොහෝම ගිජුව රස විඳිනවා. රස විඳි සමහර රස නැද්ද අපේ හිත මුළුමනින්ම අතරමං වෙලා යන. තියෙනවනේ අපි කැමති සමහර රස විඳිද්දී අපි ඇස් දෙක පියාගෙන රසේ විඳිනවා. හිමීට හපහප ගිලින්නේ. සමහර ගිලින්නත් ලෝභයි. සමහර පොඩ්ඩක් එහෙම හම්බුනොත් නේද? දැන් ওই පොඩි කාලේ චොකලට් කෑල්ලක් හම්බුනොත් එහෙම ඒක චුට්ට චුට්ට කන්නේ. ඇයි ඒකට ගොඩක් කැමති. එයා ඒකෙන් සතුටු වෙනවා. එතකොට බලන්න පින්වත්නි මේ ඇතැම් අවස්ථාවලදී මේ රසය කියන එක මුල් කොටගෙන අපේ හිත පිරිලා යන්නේ නැද්ද? අර සංකල්පේ පරිපූර්ණ වෙනවා. අපේ හිත පිරිලා යනවා. එයා ඉන් උත්තරීතර ඊට වඩා වැඩි දෙයක් පතන්නේ නැහැ. වැඩි රසයක් පතන්නේ නැහැ. එයා ඒකෙන්ම සතුටු වෙනවා. ඊට පස්සේ එයා ඒකෙන්ම සතුටු වෙවි ඉඳලා ඒ විදිහට මෙයා සතුටු වෙවි ඉඳලා ඒ මුල් කොටගෙන හිත යාගේ පිරිලෙන නිසා මොකද වෙන්නේ? ඒ කෙනා එතනින් එහා රසයක් පතන්නේ. ඒම පරම කොටගෙන වාසය කරනවා. ඒ වගේම ඔහුට එතනින් එහා
රසයක් උත්තරීතර වෙන්නෙත් නැහැ. ඒතකොට එහෙනම් ඒ වෙලාවේ ඔහුට අග්‍ර වෙන්නේ මොකක්ද? මේ රසය කියන කාම ගුණය. ඊට පස්සේ බුදුරජාන්සේ පෙන්නලා දෙනවා තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ පොට්ටබ්බ කියන මේ පහස කියන එක තමයි එයා කැමති. සමහරට එකම පහසට අනිත් කෙනා කැමති නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් සමහර පහසවල් තියෙනවා අපි මේ පහසවල බලන්න හරි කැමති. ඒ පහස ලැබෙන වෙලාවට අපි ඇස් දෙක පියාගෙන මුළු හිතින් මේ පහස විඳිනවා. එතකොට ඒ වෙලාවේ හිත නොමග ගිහිල්ලා සම්පූර්ණයෙන්ම හිත පිරලා යන්නේ මොකෙන්ද? ඒ පහසි. ඒ පහසි මුළුමනින්ම හිත පිරී යන කල්හි ඔහු එතනින් එහා පහසක් පතන්නේ නෑ. ඒම පරම කොටගෙන ඉන්නවා. එතකොට ඔහුට ඒ වෙලාවේ අග්‍ර වෙන්නේ මොකක්ද? පහසයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න බුදුරජාණන් වහන්සේට අපේ ජීවිත ගැන කොච්චරනම් අවබෝධයක් තියෙනවද? මම මුලින්ම කිව්වා පින්වත්නි, මේ කාමය කියන්නේ හීන වූ දෙයක්. ඒ ඉක්මවා ගිය ඉතාමත්ම ප්‍රණීත වූ දේවල් තිබෙනවා. අපි බුදු සසුනක මේ කාමය ඉක්මවා ගිය ප්‍රණීතතර දේවල් උපදවා ගන්නට සිත පිහිටව ගන්න ඕනේ. මොකද මේ තිරිසන් ලෝකයේ තිරිසන් සතුන් පවා කාමයෙන් තමයි සතුටු වෙන්නේ. ඒක උතුම් දෙයක් නොවේ කාමය කියලා කියන්නේ. සමහර කෙනෙකුට මේ කාමයේ මුල් කොටගෙන ගත් බලාපොරොත්තු වලින්ම හිත පිරලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කාමයට වඩා අග්‍ර වූ දෙයක් තමයි නුවණැත්තන් සොයන්නේ. ඒ කාමයේ ආදීනව දකිනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ කාමී උපමා කළා මස් කපන පිහියටයි, ඔව් ඒ කොටේටයි. ඒ කොටේ උඩ තියලා මස් කපනවා. දැන් කපන කපන මස් මොකද වෙන්නේ? ගිනියනවනේ. අන්තිමට හවස් වෙද්දී එතන තියෙන්නේ මොකක්ද ආයෙත්? කොටේ පිහියයි විතරයි. ඇති දෙයක් නැහැ. කොච්චර මස් කැපුවත් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ මේක කාමයේ කියන එක ඌන ඌ දෙයක්. ඒ කියන්නේ ඒක පුරවල ඉවර කරන්න බැ. අතිත්තෝ මේක තෘප්තිමත් කරලා ඉවර කරන්න බැ. හැම තිස්සෙම මදි වගේ. අපි හිතමු රහ කෑමක් කෑවද හෙට දැන් ආයෙස් ඒක ඇද්ද අවුරුද්දකට විතර මදිනේ. ඊට තව එකකට කැමති වෙනවා නේ. මේ කාමී ස්වභාවය ඒකයි. ඒක පුරවල ඉවර කරන්න බැ. හරිම සැනසිලිදායක නැති ස්වභාවයක් තමයි මේ කාමයේ නම් වූ ස්වභාවය තුළ තිබෙන්නේ. ඒ වගේම දැන් බුදුරජාණන්සේ පෙන්වා දෙනවා මේ කාමය කියන එක සිහිනයක් වගේ කියලා. සිහිනයක් කියන්නේ අපි හීනේ දකින්න වෙලාවට අපි හීනෙම ජීවත් වෙනවද නැද්ද? ජීවත් වෙනවා නේ. නමුත් ඇහැරියට පස්සේ ඒක ඉවර, අයියෝ හීනයක් නේ කියලා අපි දුක් වෙනවා නේ. ආයේ ඒක ගන්න පුළුවන්ද? බෑ. කාමයක් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කාමය ඉල්ලගත්තු දෙයක් වගේ. ඒ කියන්නේ කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ. දැන් අපි තමයි ඉල්ලගත්ත ෂර්ට් එකක් අඳගෙන යනවා. පාරේදී අයිතිකාරයා හම්බ වෙනවා. අයිතිකාරයා හම්බ වෙලා කිව්වොත් "හා, ඔක මගේ ෂර්ට් එක, මට දැන් ඕනේ" කියලා දෙන්න වෙනවද නැද්ද? අන්න කාමයක් ඉල්ලගත්ත දෙයක් වගේ කිව්වා. ඒ කියන්නේ කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ. මස් වැදැල්ලකට උපමා කළා. අපි හිතමු උකුස්සෙක් මස් වැදැල්ලක් අරගෙන යනවා. අනිත් උකුස්ස ටික පිටිපස්සෙන් ඇවිල්ලා ඒ උකුස්සට කොටනවා. ඇයි? මස් වැදැල්ල ගන්න. ඒ පීඩාවෙන් බේරෙන්න නම් උකුස්ස මොකද කරන්න ඕනේ? අතාරින්න ඕනේ. අතේරිය තුතරයි බේරිල්ල. කාමිත් ඒ වගේ අල්ලගෙන ඉන්නකම් පීඩා. බුදුරජාන්සේ කාමී උපමා කරනවා හුළු අත්තකට. ඒ කොහොමද? කුළුවත්ටි ඔන්න ගින්දර පත්තු වෙවි එද්දි එක වෙලාවක අතාරින්න වෙන්නේ නැද්ද? අතාරින්නේ නැත්තම් මොකද වෙන්නේ? අත පිච්චෙනවා. කාමෙත් ඒ වගේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ නොයේක් උපමා වලින් පෙන්නලා දුන්නා. උන්වහන්සේ වදාලා කාමී මඩවගුරක් වගේ කියලා. මඩවගුරක එරිලා ඉඳිද්දි දඟලද්දි මොකද වෙන්නේ? තව තව එරෙනවා. අන්න ඒ වගේ මේ කාමී පින්වත්නි. ඒ නිසා මේ කාමයෙන් ගැලවෙන්න කැමති හිතක් උපද ගන්න ඕනේ. මේ කාමයට වඩා ප්‍රණීත වූ දෙයක් උපද ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. සියලු කාමී නම් වූ අකුසල් ඉක්මවා ගිහිල්ලා ඒ විරාගී වූ කුසල් උපදවා ගන්නට සියලු දෙනාම සිත් පිහිටවා ගන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය විදිහට මේ කාමයන් පිළිබඳව වෙන ප්‍රශ්නේ විසඳලා දුන්නා. ඒ වෙලාවේ එතන හිටියා චන්දනංගලික කියන උපාසකතුමා. මේ උපාසකතුමා ඒ පිරිස අතර ඉඳලා
තමන්ගේ උතුරු සළුව ඒකාන්ත කොටගෙන පුරෝගින භාග්‍යතුන් වහන්සේට ඇඳිලි බැඳ වැඳගෙන මෙහිම කියනවා. පටිභාති මං භගවා, පටිභාති මං සුගතා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට වැටහෙනවා. ස්වාමිනී සුගතයන් වහන්සේ මට වැටහෙනවා කියලා වදාලා. එතකොට එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාලා, පටිභාතුතං චන්දනංගලිකාති. ආ චන්දනංගලිකය ඔබට වැටහේවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ ඒ චන්දනංගලික උපාසකතුමා බුදුරජාණන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳගෙන ඉතාමත්ම මනහර ගාථා රත්නයක් වදාලා. ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණෙන් බැබළුණු ඒ රන් වන් පින් සිරුර දෙස බලමින් මේ සියලු රජවරුන්ද අභිභවා. දැන් මේ රටවල් පහක රජවරු, ඒ සියලු දෙනා අභිභවා, සියලු භික්ෂු සංඝයා අභිභවා, බබලන ඒ භාග්‍යවතුන් වහන්සේ දෙස බලමින් මෙන්න මේ ආකාර වූ මනරම් ගාථා රත්නයක් වදාලා. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්ත ලික්හේති. මේ උපාසකතුමා කියනවා සුවඳ ඇති රත් පියුමක්, හරියට උදෑසනින්ම පිපුණු ඉතාමත්ම සුවඳ ඇති රතු පැහැති පියුමක් වගේ. කවුද? ඒ භාග්‍යවතුන් වහන්සේ. පහ නොවුණු සුවඳ ඇති උදෑසනම පිපුණු පියුම වගේ, අර සියලු දේ අභිභවා පියුම ඉහළට ඇවිල්ලයි විකසිත වෙන්නේ. ඒ වගේ අපේ භාග්‍යවතුන් වහන්සේ. පදුමං යතහ කෝක නදන් සුගන්ධං, උදේ පාන්දරම පිපුණු ඒ උතුම් පුෂ්පයට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ඊට පස්සේ කියනවා අංගී රසං පස්සේ විරෝචමානං, සියලු ආකාරයෙන් බබලන මේ අංගී රසයන් වහන්සේ දෙස බලන්න, මේ බුදුරජාණන් වහන්සේ දෙස බලන්න. තපන්ත මාදිච්ච මිවන්ත ලික්කේති, හරියට ඒ අහසේ බබලන සූර්යා වගේ, අහසේ බබලන සූර්යා වගේ ඒ බබලන භාග්‍යතුන් වහන්සේ දෙස බලන්න කියලා ලස්සන ගාථා රත්නයක් පැවසුවා. ඒ වෙලාවේ අර රජවරු හතර පස් දෙනා බොහෝ සතුටු වුණා. බොහෝ සතුටු වෙලා තමන් පුරවාගෙන හිටපු උතුරු සළු පහම පූජා කළා. කාටද? ඒ උපාසකතුමාට. ඇයි ඒ උපාසකතුමා නේක කිව්වේ? ඒ උපාසකතුමාට ඒ බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කරපු වර්ණනාවෙන් සතුටු වෙලා තෑග්ගක් විදිහට ඒ රාජකීය ගොඩාක් වටින උතුරු සළු පහම පෙරෙව්වා. ඒ උපාසකතුමා මොකද කළේ? තේහි පංචහි උත්තරා සංගේහි භගවන්තං අච්ඡාදේශේති. එයා බුද්ධිමත් කෙනෙක් නේ. එයා පිනක් කරගත්ත මොකද්ද? ඒ රජවරු පූජා කරපු උතුරු සළු පහම අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් අපි අද ඉගෙන ගත්තේ මොන සූත්‍රෙද? පංචරාජ සූත්‍රය, රජවරු පස් දෙනා ගැන වදාළ දෙසුම. ඉතින් මේ දෙසුමට අනුව අපි කාමයන්ගේ ස්වභාවය ගැන දැන් යම් තේරුමක් ඇති කරගත්තා. මේ කාමය බොහෝ පීඩාකාරී කියන බව තේරුම් අරගෙන මේ කාමයෙන් නිදහස් වෙන්න අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් පින්වත්නි, අද දිනයේ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සියලු පින් අප සියලු දෙනාටම මේ සියලු ආකාර වූ ලාමක වූ හීන කාමයන්ගේ නිදහස් වී ඒ ශාන්ත ප්‍රණීත අමා මහ නිවන සාක්ෂාත් කරනු පිණිසම හේතු වාසනා වේවා. ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.